යථාර්ථය විවිධ ස්වරූපවලින් තියෙනවා. සමහර වෙලාවට රවුම් වෙන්න පුළුවන්, පැතලි වෙන්න පුළුවන්, අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. ලස්සන කෘතියක් සම්බන්ධයෙන් නවත් එක්ක තොරතුරු බෙදා ගන්න ලෑස්ති වෙන්නේ අහසින් වැටුණු විමුක්තිගේ පැතලි යථාර්ථය. විමුක්තිය ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කරන ලද අහසින් වැටේ සිනමා කෘතිය සම්බන්ධයෙන් දීප්ති කුමාර් ගුණරත්න මහතා විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිකුත් වෙනවා. ඉතින් 2023 9/21 වනදා පස්වරු 3ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි සිනමා ශාලාවේදී තමයි මේක එළිදැක්වෙන්නේ. එදින අහසින් වැටේ චිත්‍රපටය සම්බන්ධයෙන් මේකේ අදහස් ප්‍රකට වුණ වැඩි විස්තරත් එක්ක එදින මේ ග්‍රන්ථය ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රකාශනයක් රුපියල් 800ක් වගේ මුදලකට ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙහි රචකයාත් එක්ක අපි කතා බහ කරන්නයි සූදානම් වන්නේ මේ අවස්ථාවේදී. දේශපාලන විශ්ලේෂක අපේ හිතවත් දීප්ති කුමාර් ගුණරත්න මහත්මයා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. සතියන්තයේ පත්තරණිය හා සමගින් ඔබත් එක්ක එකතු වන ආදරණීය හිතවත අයිබෝන් සුබදාසනක් ඔබතුමාට. අයිබෝන්. හොඳයි. ඇයි මේ වගේ පොතක් ලියන්න හිතුවේ සහ මේ පොත ඇතුලේ අන්තර්ගතය ඇතුලේ මොනවද අපිට හම් වෙන විශේෂ දේවල්? ඔව් මේ පොත ඇතුලේ තියෙන මූලික වශයෙන් ලංකාවේ ප්‍රධානම දෙයක් තමයි මේ විමුක්ති කතා කරන්නේ. ඔව් විශේෂයෙන්ම මේ 87 89 කාලේ දේශපාලනය කරපු අය ගැන. එතකොට විමුක්ති මේ එයාගේ චිත්තපටියේ මූලික වශයෙන් පෙන්වන්නේ ඒ කියන්නේ ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ මේ පුද්ගලයා සහ සමාජය කියන එක දෙකට බෙදලා නැහැ. එකට ඇලිලා තියෙනවා. දැන් පරලෝකියොත් එහෙම ඔබ දැකලා ඇති ලංකාවේ සාහිත්‍ය කෘති කලා කෘති ගත්තම මොකක් හරි තමන්ගේ පුද්ගලික අත්දැකීමක් කියන්න ගියාම ඒ අයට අවශ්‍ය වෙනවා නිකන් #ේ කැරල්ලේ මාත් හිටියා නැත්නම් මේ චරිතයක් ගිහලා #ේ කැරල්ලට යනවා නැත්නම් 87 89 යුගයට ගිහිල්ලා ඉවරලා තමන්ගේ මේ පුද්ගලික අත්දැකීමට අමතරව මාත් ඒකේ හිටියා කියලා කියන්න ඕනේ. මෙන්න මේ පරාරෝපිත බව එහෙම නැත්නම් පරායත්ත භාවය, ඒ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ස්වාධීනව තමන්ගේ මනෝවිද්‍යාව හරි ආත්මීයත්වය හරි කියන්න බෑ. අර අත්වාරුවක් ඕනේ, ලොකු සිද්ධියක් මොකක් හරි එකක් ඕනේ. ඔන්න ඔය දේ පෙන්වන එක තමයි මේ පොතේ මම කරන්නේ. එතකොට ඔබ කියන්නේ යථාර්ථය පැතලි කියලා. ඔව් අනිවාර්යෙන් පැතලි. මොකද බොහෝ දෙනා උත්සාහ කරන්නේ මේ දෘශ්‍ය මාධ්‍යයක් ඇදෙට තේරුම් ගන්න. මම කරන්නේ ඒක නැරටිව්. එහෙම නැත්නම් කතන්දරයක් බවට පත් කරනවා. ඒක අලුත් දෙයක්. ඒ කියන්නේ යථාර්ථවාදී නෙවෙයි ඒක. හොඳයි. දැන් මේ කියන්නේ අපි කියන්නේ පොතක් එළිදක්වනවා කියලා කියන්නේ ලියනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක කොහොමද වටපිටාව වෙන් කරගත්තේ, වෙලා වෙන් කරගත්තේ සහ මේකට සහාය දුන්න කට්ටිය කවුද? ඇත්තටම මෙහෙමයි. ඔව්. සෑහෙන වෙලා ඒ කියන්නේ මෙහෙම තියෙන දැන් මේක ඇත්තටම මේ මාසෙකදී මාසයක් ඇතුළත ලිව්වේ. හේතුව තමයි මම හිතන්නේ විමුක්ති කිව්වා මේ වගේ ෆිල්ම් එකකට මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ නේ බොහෝ වෙලාවට. ඔව්. අර මේක උද ජනප්‍රිය චිත්‍රපටයක් නෙමෙයි, මේක දුෂ්කර චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටිය ගැන මොන හරි ලියන්න කියලා මම මේ චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රස් මහත්මයාත් අමතක කරන්න හොඳ නැහැ. ඔහු කිව්වා. ඒතර ඇත්තට මේක මම ලියාගෙන ගියා. මේක වැරදි ටික හදලා භාෂාව හැදුවා මගේ දුව. හොඳයි. එයාකරන් තමයි පොතක් ගැන අපි ඔබට එක්ක තොරතුරු බෙදා හදාගන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම එන්න ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඔබට ආවොත් බොහෝ අත්දැකීම් විඳ ගන්න පුළුවන්. මේ පොතත් මිලදී ගන්න ඔන්න අවස්ථාව ලබා දී තිබෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්කමක් තියෙන්නේ.